මේ සිතුවිලි ගලනික තුළ පිහිටක් හදාගන්නේ කොහොමද? ඔබහන්ස කියන මේ සිතුවිලි ගලනික තමයි අවුල. දැන් කොහොමද මේ සිතුවිලි ගලනිකට පිහිටක් හදාගන්නේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, යානි සෝතානි ලෝකස්මින් සතිතේ සන්නිවාරණං, සිතුවිලි ගලනික නතර කරන්න තියෙන්නේ සම්මා සතිය තුලින් කියනවා. සම්මා සතිය තරං සිත පරිස්සම් කරන දෙයක් පින්වත්නි තවත් ලෝකේ පේන්නේ නැහැ. තවත් ලෝකේ පේන්නේ නැහැ. ඒ සතිය දිනුනුන් නැත්තම් සමාධියක් ගැන කතා කරන්න බෑ පින්වත්නි. එතකොට සතිය දිනුනු වෙච්ච තැනක තමයි සමාධියක් ගැන අපිට කතා කරගන්න පුළුවන් වෙන්නේ. අකුසල් විතර්ක වලින් හිත බැටකනකොට නැවත නැවත සතියම යොදවමින් ඒ අකුසලයන්ගෙන් බැටකන හිත පරිස්සම් කරගන්නයි තියෙන්නේ. නොයේ කරමුණු වල හිත දුවන්නේ සතිය නැතිකම නිසා. දැන් ගොඩාක් අය කියනවානේ අපිට මේ අනේ හාඳුරනේ අපිට හරියට භාවනාවක් කරගන්න බෑ, හිත හරියට විසිරෙනවා කියලා. ඇයි? ඒ සම්මා සතිය නැතිකම නිසාම. අරමුණු වල එල්ලි එල්ලි ඉන්නේ සතිය නැතිකම නිසාමයි. අතීත අනාගත සංඛාර අනුව අපි ගනුදෙනු කරන්නේ සතිය නැතිකම නිසායි. බලන්න හැම තැනකදීම තමාව පරිස්සම් කරන කාර්ය සතිය කියන ස්වභාවය මත දායාද වෙනවා. සතියට ඒක අයිති. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන, මේ සතිය යොදාගත් තැනක තමයි මෝහාන්ධකාරයේ බිඳිලා යන්නේ. අයි සමාධිය ඉපදිලා මෝහාන්ධකාරයේ බිඳින්නේ එතනයි පින්වත්නි.